දෙවෙනි ගාන ඒක කියනවා අංශු චලනය කිරීමට අවශ්‍ය අම්බලේ තුර කිලෝ අටක ස්කන්ධයක් තියෙන්නේ මේක අභිලම්බ ප්‍රතික්‍රියාව නිවුටන් 80යි. එතකොට මෙයාගේ චලනය කිරීමට අවශ්‍ය අම්බලේ නම් මොකද වෙන්නේ? අපි දන්නවා චලනය පටන් ගන්නම් සීමා කාලය වල පනින්න ඕනි. සීමා කාලය ඔස්සේ පනින තරම් ඝර්ෂණයක් එනවා. ඝර්ෂණයේ චලන පැත්තට විරුද්ධව සීමාකාරී ඝර්ෂණයේ තමයි උපරිම ඝර්ෂණයක් එන්නේ. Fs සමානයි μs² μs කියන්නේ එතකොට 0.6යි r කියන්නේ 80යි. එතකොට නිව්ටන් 48ක් ඕනේ වැඩේට. එතකොට ඝර්ෂණයේ 48ක් නිසා අපිට එනම් චලනය සඳහා අවශ්‍ය බලය 48ක් වෙනවා p වලගේ. p වලගේ නිව්ටන් 48ක් වෙනවා. අනේ චලනයේ අවශ්‍ය බලය නිව්ටන් 48යි. පහත එක්කිට අවස්ථාවේදී ත්වරණය හා ඒ මත ඇති වෙන ඝර්ෂණ බලය සොයයි. එතකොට අපි p කියන බලය ඇන්දොත් එහෙම ඒක 48 කියන සීමාවේ ඇන්දොත් 48 අඩු නම් නිශ්චලයි. 48 වඩා වැඩි නම් p වගේ චලනය වෙනවා. එතන p 24 කියන අවස්ථාවේදී අපි තෝරගත්තු මොකෝ වෙන නිශ්චලයි. එතන p සමාන 24 දී අපෙන් අහන්නේ මොනවද? ඝර්ෂණ බලයයි පහත එක්ක එක් අවස්ථාවේදී අංශුවේ ත්වරණයයි ඒ මත ඝර්ෂණ බලයයි. p සමානයි එතකොට 24 අවස්ථාව ඒක කුඩායි 48 වඩා එන නිශ්චලයි. නිශ්චල නම් මොකෝ වෙන්නේ? නිශ්චල වස්තුවකට බල සමතුලතාවය තමයි වළංගු වෙන්නේ. ප්‍රෙෂෝන මියුවර් දාන්න බෑ. ප්‍රෙෂෝන මියුවර් දාන්න මොන මගේ වෙලාවටද? එක්ක සීමාකාරී අවස්ථාව ප්‍රෙෂෝන මියුවර් දාන්න පුළුවන්. එක්ක ලිස්සල යන අවස්ථාව. චලනය කියන වචනේ පරිවචනේ ලිස්සා යනවා. ඒතරොන්න ඉස්සරහට තියෙනවා p වලගේ 24ක්. 24ක්. ඒතර පිටිවතර ඝර්ෂණය නම් ඉබේම ස්වයං සිරුමාරු වෙනවා 24ට. එහෙනම් ඝර්ෂණය වගේ 24යි පිටිවතර. තොරණේ කියද බිඳුවයි. ඒ නිශ්චලයි මේ නිශ්චල. ඇයි 48 අඩු වෙලාවට නිශ්චලයි. තොරණේ බිඳුවයි. එහෙනම් ඔන්න A ඉවරයි. B 40. 40 කතාවත් ඒකමයි. B සමාන 40 කියලා ගත්තොත් මොකෝ වෙන්නේ? ඒකත් කුඩායි 48 වඩා. එහෙනම් නිශ්චලයි. එහෙනම් තොරණේ බිඳුවයි. එහෙනම් ඝර්ෂණ බලය කියක් කරාද? අපි යෙදූ බලයට සමානයි 40 නිව්ටන්. C අවස්ථාව මොකද්ද? C අවස්ථාව P 50 වෙලාව. අන්න 50 වෙලාවේදී ඒක 48 වඩා ලොකුයි. අන්න චලනය වෙනවා. චලනය වෙනවා නම් ඝර්ෂණය එන්නේ FD. අපි උදේ බලේ P වලගේ. ඒතර P තල් මම ඇන්දර මේ තල්ලුවක් විතර එන්නේ නේ. ඔබ ගන්නත් කමන්නේ. ඔබ ද තල්ලුවක් විතර P වලගේ එන්නේ. මෙයාම විකෘති කිරීමක් වගේ කරේ නේ. හරි. P කියන්නේ කවුද? 50. ඒතර ඝර්ෂණය එන්නේ මේ පැත්තට විරුද්ධව FD යගේ. FD යගේ වෙන්නේ කවුද? මේ D වාරයක් R. මියු ඩී කියන්නේ 0.55යි ආර් කියන්නේ 80යි. 80.55 වැඩි කරමු කියක් කරා. අසූ වැඩි කිරීම 80 වැඩි කිරීම 0.55 44ක් කරමු. අන්න 44ක් නිව්ටන් වෙනවා ඝර්ෂණය. එහෙනම් අපි ඝර්ෂණ බලය හොයාගත්තා 44යි චලන වේගයට විරුද්ධව. තොර S1 M දාන්න ඕනේ ඉස්සරහට. තොර නෙවෙයි නෙවෙයි. S1 M දාමු ඉස්සරහට දෙන්නේ 50යි. එතකොට S1 මියු ආදාන දිශාවක් නැහැ. ඒක විශාලත්ව සඳහා සමීකරණයක් විතරයි. FD කියන්නේ ඝර්ෂණයට විතරයි. මියු D කියන්නේ ඝර්ෂණ සංගුණකේ R අබලම් ප්‍රතිපේ. ඒවට දිශාවක් කියලා එකක් නැහැ. හරිද? ඒකේ ලොකුකින් පොඩි අඩු කරන හැම මොකුත් නැහැ. S1 M කියන්නේ දෛශික සමීකරණයක්. ඒක දානකොට දිශාවක් එක දාන්න. ඒක චලනයේ පැත්ත දකුණට කියලා ගත්තොත් 50 දකුණට 44ක් පිටිවස්සන නිසා ඒක ඍණ කියලා ගන්නවා. M කියන්නේ කිලෝ වලින් කිලෝ වලින් කියන මේකගේ 8යි. තොරණේ A. එතකොට 50 ගියම 6යි 6 බෙදී මට. ඒ කියන්නේ 0.75යි MS දෙකක තොරණයක් තියෙනවා C කොටසෙ. B කියන්නේ P 80 වෙලාව. P සමානයි 80. එතකොට චලනය වෙනවා. 48 වෙන්නේ චලනය. එතකොට FD අගේමයි වළංගු වෙන්නේ. ඒ චලනය වෙනවා FD. මේ UD වාරයක් R. ඒ කියන්නේ 44යි නිව්ටන්. දැන් අපි පද්ධතිය ඇඳ කොයි වගේ දෙන්නේ? ඒතර මෙහෙට එනවා P වලගය 80. ඝර්ෂණයේ චලනය පැත්තට FD අගේ එනවා 44. මේ 80. S1 මේ දාන තුනේ වෙන. F කියන්නේ 80 ඍණ 44 සමානයි M කියන්නේ කිලෝ 8යි තුනේ. 80 44 ගියම නේද? 80 50 ගියම 30යි 36. 36 බෙදී මාට 36 8 බෙදුවම කියන්නේ 32ට 4 4.5. අන්න අපි තෝරන්නේ හොයාගත්තා.